चुंबक श्रेष्ठ पाड़मे धारावे चुंबक पलय संबंध हतर वीडियो वीडियो डिस्क्रिप्शन पीडीएफ लिंक प्रश्न डाउनलोड कर डाउनलोड कर दूर सार्थक वीडियो चुंबक श्रावक विशाल पत्रे चुंबक श्रेष्ठ दिशा हतरे दिशा मेकोट से चुंबक श्रेष्ठ चुंबक श्रेष्ठ चुंबक श्रेष्ठ संपूर्ण वृत्ते हतरे हतरे विशाल विशाल चुंबक श्रेष्ठ तले चुंबक श्रेष्ठ देखाई बी के लगा मुल वृत्ते वृत्ते हतरे हतरे प्रतिविरुद्ध दिशा वाले मे अरे वेडीना चुंबक श्रावगण अभी विशाल धारावक निरूपणे चुंबक श्रेष्ठ चुंबक श्रेष्ठ दिशा चुंबक श्रेष्ठ दिशा मालिमावे लंबक तले चुंबक श्रेष्ठ दिशा निरूपणे धाराव चुंबक श्रेष्ठ धारावनिशा चुंबक श्रेष्ठ प्रतिविरुद्ध दिशा धारा प्रतिविरुद्ध दिशा धारा अभी चुंबक श्रावरेखा चुंबक श्रावगण चुंबक श्रावगण विचारण पलवी चुंबक श्रावगण चुंबक श्रेष्ठ चुंबक श्रेष्ठ प्रतिविरुद्ध दिशा चुंबक श्रेष्ठ
අපිට වෙනස් විදියට ඕම්වම දීලා තියෙන්නේ අර්ධ වෘත්තාකාර කොටස දෙකකට බෙදලා වෘත්තයකින් හතරෙන් පංගු දෙකක් විදියට. ආ මේ කොටසේ array වැඩි. array වැඩි වෙනකොට අපි දන්නවා මේ සම්බන්ධතාවයන් μ0යි බෙදීම දෙකයි මේ සම්බන්ධතාවයන් array වැඩි වෙනකොට චුම්බක ශේෂ්ඨය අඩු වෙනවා. ඒ කියන්නේ මෙතනදී එකතු වෙන ආගේ මේ කොටස නිසා චුම්බක ශේෂ්ත්‍රයට එකතු වෙන ආගේ මෙතනදී එකතු වෙන ආගේට වඩා අඩු ආගයක් එනම් C ගේ එකතු වෙනවා. හැබැයි මේ A ගේ තරම් විශාල වෙන්නේ නැහැ. එහෙනම් අඩුම ශේෂ්ත්‍රයේ B ගේ ඊළඟ ශේෂ්ත්‍රයේ C ගේ ලොකුම ශේෂ්ත්‍රයේ A ගේ දෙක ලකින හම් වෙනවා. අපිට ඔය ශේෂ්ත්‍ර තුන ගත්තොත් 34 වෙනි බහුවර්ණයට පිළිතුරු අංක 1 නිවැරදි පිළිතුරු විදිහට ගන්න පුළුවන්. ඊළඟ 35 වෙනි බහුවර්ණය 35 වෙනි බහුවර්ණයේ දිලා තියෙන ධාරාවක් ඇගෙන යන කම්බියක විශ්කම්බේ වෙනස් වෙන ආකාරය. අපෙන් අහනවා දිලා තියෙන ප්‍රකාශ තුනේ සත්‍ය ප්‍රකාශ මොනවද කියලා. එතකොට පළවෙනි ප්‍රකාශයේ දිලා තියෙන්නේ මේ ආකාරයට පැහැදිලිව වර්ගඵලය අඩු වෙන්න ඇඳලා තියෙනවා එක පැත්තකට එනකොට. අපිට කියන්නේ ධාරාව කම්බියෝස්සේ අඩුවේ. කම්බියෝස්සේ නිරන්තර ධාරාව අඩු වෙන්නේ නැහැ. ධාරාව කවදාවත් අඩු වෙන්නේ නැහැ. ධාරාව කියලා කියන්නේ ඒක විශේෂ ඒකක කාලයකදී ගලා යන ආරෝපණ ප්‍රමාණය. මේ හරස්කර හරහා ඒකක කාලයකදී ආරෝපණ ප්‍රමාණයක් යම්කිසි ආරෝපණ ප්‍රමාණයක් ඇතුළු වුණොත් ඒ ආරෝපණ ප්‍රමාණය ඒකක කාලයකදී කුඩා හරස්කර හරහා වැඩි වේගයකින් හෝ විදිහට යන්න වෙනවාමයි. ඒ නිසා ධාරාව කම්බියෝස්සේ අඩුවේ කියන ප්‍රකාශය වැරදි. ධාරාව කම්බියෝස්සේ නියතාවය. ඊළඟට බී ප්‍රකාශය. බී ප්‍රකාශය කියනවා ඒකක දිගකට විභව රැස්ම කම්බියෝස්සේ වැඩි වෙයි. අපි දන්නවා මේ පැත්තට එනකොට හරස්කර වර්ගඵලය අඩු වෙනවා. හරස්කර වර්ගඵලය අඩු වෙනකොට R සමානයි රෝයල් බෙදීමේ අනුව ඒ අඩු වෙනකොට ප්‍රතිරෝධය වැඩි වෙනවා. ප්‍රතිරෝධය වැඩි වෙනවා කියන්නේ විභව රැස්ම IR ගුණිතය I නියතව තියද්දී R වැඩි වෙද්දී IR ගුණිතය වැඩි වෙනවා. ඒ නිසා විභව රැස්ම ඒකක දිගකට ගත්තත් සම්පූර්ණ දිගකට ගත්තත් විභව රැස්ම ප්‍රමාණිකුලව වැඩි වෙන්න ඕන බී ප්‍රකාශය හරි. සී ප්‍රකාශය කියනවා ධාරාව නිසා කම්බියක් කම්බියේ පෘෂ්ඨයේ මත ඇති වන චුම්බක ශ්‍රාවකණත්වයේ කම්බියෝස්සේ අඩුයි. ධාරාව නිසා කම්බියෝස්සේ අඩු වෙන විදියක් නැහැ. මොකද අපි දන්නවා μ0යි බෙදීම 2යි ඒ සම්බන්ධතාවය අනුව array අඩු වෙනකොට චුම්බක ශේෂ්ත්‍රය වැඩි වෙනවා. ඒ නිසා චුම්බක ශේෂ්ත්‍රය පෘෂ්ඨයේ මත චුම්බක ශේෂ්ත්‍රය වැඩි වෙන්න ඕන. මේ සම්බන්ධතාවයේ සත්‍යට 100%ක් පාවිච්චි කරන්න බෑ. මම සරල උදාහරණයක් විදිහට ගත්තේ ධාරාව ගමන් කරන දිශාව ඉදලා පෘෂ්ඨයක තියෙන දුර වැඩි වෙනවා. දුර එන්නේ අඩු වෙනවා. දුර අඩු වෙනකොට ශේෂ්ත්‍රය විශාල වෙන්න ඕන. සරල දෙයක් තියෙන්නේ සී ප්‍රකාශය වැඩි. එතකොට B පමණයි සත්‍ය. පිළිතුරු අංක 2 නිවැරදි පිළිතුරු විදිහට ගන්න පුළුවන්. 36 වෙනි බවර්ණය. අපෙන් අහනවා රූපේ පෙන්වා ඇති පරිදි එකිනෙකට D දුරකින් තබා ඇති දිග සමාන්තර සීන් කම්බි දෙකක සමාන I ධාරා එකම දිශාවට ගෙන යයි. PQ රේඛාව ඔස්සේ BC ට Q දක්වා සම්ප්‍රයුක්ත චුම්බක ශ්‍රාවකණත්වයේ විචරණය අහන්නේ. අපි දැනගන්න ඕනේ එකම දිශාවට ධාරාව ගෙනියනකොට මැද ශේෂ්ත්‍රයේ බිඳුවක් කියලා මොන ආකාරයකට වැඩි වෙන්න ඕන. ඔය සම්බන්ධයෙන් අපි කතා කරා කලින් 33 වෙනි බහුවර්ණයේ 33 වෙනි බහුවර්ණයේදී මැද ශේෂ්ත්‍රයේ 0 වෙනවා කියලා ගත්තා වගේම මෙතනත් අද ශේෂ්ත්‍රය 0 වෙන්න ඕන. ඒ නිසා 36 වෙනි ප්‍රශ්නයේ පිළිතුරු අංක 2 නිවැරදි පිළිතුර. ඊළඟට 37 වෙනි බහුවර්ණය. 37 වෙනි බහුවර්ණය කියන්නේ රූපේ පෙන්වා ඇති පරිදි XY anu ඉහළ දිශාවට I ධාරාවක් ගෙන යන සිරස් කම් සමාන්තර කම්බි. සිරස් කම්බියකි ABCD anu කම්බියේ තලයට ලම්බක තිරස් තලයකි. ABCD තලය මත කම්බියට ආසන්නයේ P1 P2 P3 P4 P5 P3 වල දබෝ මාලිමාවක චුම්බකයේ පීඩන ආකාරයේ රූපේ පෙන්වා ඇත. මාලිමාවේ චුම්බකයේ දක්වන දිශාව මගින් පෘථිවි ශේෂ්ත්‍රයේ තිරස් සංරචකයේ දිශාවම පීඩන පෙන්වන පීඨුම ආනවා. ආන් එතකොට අපි දන්නවා ධාරාවක් එළියට එද්දි එහෙම නැත්නම් ඇතුළට යද්දි මේ වටේ ඕම් ඔය වගේ ශේෂ්ත්‍රයක් ඇති වෙන්නේ. එතකොට මාලිමාවක් මේ වගේ තැනක තිබ්බොත් මේ ශේෂ්ත්‍රය විතරක් තියෙනවා නම් ඔය ස්පර්ශීය දිශාව ඔස්සේ ක්‍රියාත්මක වෙනවා. ඔය වෘත්තයේ ස්පර්ශකයක්. එතකොට දැන් පෘථිවි ශේෂ්ත්‍රයත් ඔය පැත්තටම තිබුණොත් විතරයි තිරස් සංරචකයේ මාලිමාවේ දිශාවම පෙන්වන්නේ. එහෙම නැතිවුණොත් වෙනස් දිශාවකට හැරෙනවා සම්ප්‍රයුක්ත චුම්බක ශේෂ්ත්‍රයේ දිශාවට. ඒ නිසා ස්පර්ශක දිශාවේ තියෙන පිළිතුරු අපිට ගන්න වෙන්නේ. ඔබට සමහර විට පිළිතුරු මගේ PDF එකේ රූපසටහන් පැහැදිලි නැතුව ඇති. ඔරිජිනල් 2004 පේපර් එක බලන්න. එතකොට පැහැදිලිව පෙයි P3 කියන ලක්ෂයේ තමා
ස්පර්ශී දිශාවක් තියෙන්නේ. පීතුන කියන රක්ෂය තමයි මාලි මාව නිවැරදිව පෙන්වලා තියෙන්නේ. එතකොට තුන්වෙනි පිළිතුර නිවැරදි පිළිතුර විදිහට ගන්න පුළුවන්. ඊළඟට 38 වෙනි බහුවරණය. 38 වෙනි බහුවරණයේ දීලා තියෙන අයිධාරාවක් ගෙන යන PQ ඒකාකාර කම්බියක් සමාන අයිධාරාවක් ගෙන යන අපරිමිත දිගක් සහිත ආවේ ස්ථිරස්කම්භයකට ඉහළින් කිසිදු යාන්ත්‍රික ආධාරකයක් නොමැතිව රැඳවිය හැකිය. PQ කම්බියේ ඒකක දිගක ස්කන්ධය එම්නම් සමතුලිත අවස්ථාවේදී ආවේ ස්කම්භය තුලින් කම්බියට ඉහළින් PQ usage දැක්වේ. අපි දන්නවා මේ වගේ සන්නායක ධාරාවක් ගෙනියන සන්නායකයක් ආසන්නේ ප්‍රතිවිරුද්ධ දිශාවට ධාරාවක් ගෙනියන මේ ආකාරයේ සන්නායකයක් තිබ්බොත් මෙයා පරිමිත දිගක් කියලා කියනවා. මෙයා මත ඇති වෙනවා විකර්ෂණ බලය. ඔය විකර්ෂණ බලයේ චුම්බක බලය සමාන වෙන්න ඕනේ මෙයාගේ බරට සමතුලිතව තියෙන්න. ආන්ගෙනම් චුම්බක බලය මන් ලියනවා BIL sin සංරචකයක් cos සංරචකයක් කියන්නේ නැහැ. උතන ලම්බක දිශාවේ තියෙන්නේ සමානයි. BIL සමාන වෙන්න ඕනේ MG-ට. චුම්බක ශේෂ්ත්‍රය අපිට ලියන්න පුළුවන් මේ විශාල සන්නායකය නිසා මෙතන ඇති කරන චුම්බක ශේෂ්ත්‍රය mu not I බෙදීම 2 phi R h ස්ථාංග වෙන මේ දෙක අතර පරතර h කියලා කියනවා. වරක් I I මයි. දැන් MG දානකොට මේ M කියලා කිව්වේ ඒකක දිගක ස්කන්ධය. ඒ නිසා මෙතන ඊළඟයක් තියෙනවා MG කියලා කිව්වේ ඒකක දිගක ස්කන්ධය. ඒකක දිගක ස්කන්ධයේ මුළු ස්කන්ධය බවට හරවන්න නම් දිගෙන් වැඩි කරන්න වෙනවා. ML තමයි මුළු ස්කන්ධය. ඒකට MG ට සමානයි. ඔතනින් LTL කපලා අයින් කරලා ඉච්ඡුක්ත කරපුවාම එනවා mu not I වර්ගය දෙවීම 2 phi MG. ඒ නිසා 38 වෙනි බහුවර්ණයට නිවැරදි පිළිතුර විදිහට 3 වෙනි පිළිතුර අපිට ගන්න පුළුවන්. ඊළඟට 39 වෙනි බහුවර්ණය. 39 වෙනි බහුවර්ණයේ අයිධාරාවක් ගෙන යන දිගු පරිවර්ණය කරන ලද කම්බියක් n වට ගණනක් සහිත array ආවර රූප ඇතලි වෘත්තාකාර නගරයක් සෑදෙන සිනවායක රූපේ දැක්වෙන පරිදි කම්බියේ ඍජු දෙකරවල් විශාල දුරක් දක්වා වී දේ නගරයේ C කේන්ද්‍රයේ චුම්බක ශ්‍රාව ගණත්තේ විශාලත්වය අපෙන් ගන්නවා. මේ ආකාරයට දීලා තියෙන විශාල කම්බියක් වෘත්තාකාර කුඩු n ගානකට හරවලා ඔම යනවා දානවා. එතකොට මේ දිශාවට ගමන් කරන රේඛීය සංනායක කොටස නිසා ඇතිවන ධාරාව තලයෙන් එළියට ඇති වෙන්නේ තලයෙන් එළියට මේ කේන්ද්‍රයේදී R දුරකින් ඇතිවන ධාරාව ඍජු කොටස නිසා ඇතිවන ධාරාව අපිට ලියන්න පුළුවන් mu not I බෙදීම 2 phi R. ඊළඟට මේක ධාරාව ඔම යනකොට රූපසටහනෙත් ඇදිලි ලකුණු කරලා තියෙනවා මෙයාගේ ධාරාවේ දිශාව මේ පැත්තට. එහෙනම් ධාරාව මේ පැත්තට යනවා කියන්නේ ඔය වෘත්තාකාර කොටස නිසා කේන්ද්‍රයෙන් එළියට ඇති වෙන ශේෂ්ත්‍රයක් mu not I බෙදීම 2 R කියන ශේෂ්ත්‍රයක්. ඕම් ඔය දෙකේ එකතුව විදියට අපිට ගන්න පුළුවන් ඔය දෙකේ එකතුව ගන්නකොට මෙතන වට එකක් තිබ්බනම් තමයි මේ විදියට ගන්නේ වට n ගානක් තියෙන නිසායි මේ වැඩි කරන්නත් ඕනේ. ඕම් ඔය දෙකේ එකතුව විදියට අපිට පිළිතුර දීලා තියෙනවා 39 වෙනි බවවරණයට 4 වෙනි පිළිතුර නිවැරදි පිළිතුර විදියට ගන්න පුළුවන්. ඊළඟට 40 වෙනි බවවරණය කියනවා පුද්ගලයෙකු යම් කාර්යයක නියැලී සිටින විට ඔහුගේ මොළයේ සෛල හරහා පවතින සන්නායක පෙතක් ඔස්සේ 10 මයික්‍රෝ ඇම්පියර් වන දුර්වල ධාරාවක් ජනනය කරයි. දිග 1 මිලිමීටර ඌ එවැනි කුඩා සන්නායක පෙතක් රූපේ පෙන්වා ඇත. මෙම ධාරා අංශු මාත්‍රය නිසා හිසිර 2 සෙන්ටිමීටර දුරකින් ඇති P ලක්ෂය ඇතිවන චුම්බක ශ්‍රාව ගණත්වය හමුවා. කෙලින්ම බයෝ සවා නීතිය පාවිච්චි කරන්න වෙන්නේ අපි ලිතා කුඩා සන්නායකයක් නිසා ඇතිවන ශේෂ්ත්‍රයේ ඩෙල්ටා B ලියන්න පුළුවන් mu not බෙදීම 4 phi I ඩෙල්ටා L sin theta බෙදීම R වර්ගය mu not වෙනුවට අගේ දාමු mu not ගේ අගය අපිට ගැටලුවේ දීලා තියෙනවා 4 phi වැඩි කිරීම 10 ඍණ 7 කියලා 4 phi වැඩි කිරීම 10 ඍණ 7 I කියන්නේ ධාරාව ධාරාවේ අගය 10 මයික්‍රෝ ඇම්පියර් 10 වැඩි කිරීම 10 ඍණ 6 ඇම්පියර් ඊළඟට L කියන්නේ ඩෙල්ටා L කියන්නේ ඉතා කුඩා දිග මිලිමීටර 1යි 1 වැඩි කිරීම 10 ඍණ 3යි sin theta කියන්නේ sin අනුම නිසා එකක් වෙනවා ඔය දිහා තියෙන මාර්ගයේ අදාළ ලක්ෂය තියෙන්නේ P කියන ලක්ෂය තියෙන්නේ චුම්බක ශේෂ්ත්‍රයට ලම්බක දිශාවේ ඒ නිසා sin අනුම එකක් වෙනවා බෙදීම 4 phi
අරය කියන්නේ දෙක වැඩි කිරීම 10 2 මීටර කරොත් සෙන්ටිමීටර 2 කියලා දීලා තියෙන වර්ගයක් තියෙන නිසා අපි නැවත වතාවක් ගන්න. දැන් සුළු කරන්න තියෙන්නේ දෙවරක් 1යි දෙවරක් 5යි 5 බෙදීම 2යි කියන්නේ 2.5යි 10 බල ටික සුළු කරලා ගත්තොත් 10 12ක් වෙනවා. 2 වැඩි කිරීම 10 2.5 වැඩි කිරීම 10 12යි කියලා කියන පස්වෙනි පිළිතුර නිවැරදි පිළිතුර විදිහට අපිට ගන්න පුළුවන් 40 වෙනි බහුවරණය. හරිද ඔබට එහෙනම් MCQ 10ත් උතනින් කතා කරලා ඉවරයි. තවත් channel එක subscribe කරපු නැති කවුරු හරි ඉන්නවා නම් subscribe කරන්න, ඒ වගේම යාළුවන් දැනගන්න share කරන්න, video එක හොඳයි නම් like කරන්න, ප්‍රශ්න තියෙනවා නම් comment කරන්න. මේ වගේම අලුත් video එකකින් පුළුවන් තරම් ඉක්මනට අපි හමු වෙමු. එතකන් සමු ගන්නවා, සියලු දෙනාටම සුබ දවසක්.